අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල මෙරට පළමු වරට කොවිඩ් මරණ 150 ඉක්මවයි පැය 24ට මරණ 156යි මියගිය පිරිස අතර වයස අවුරුදු 60 ඉක්ම වූවන් 121ක් ජීවිත දෙකම බේරා ගැනීම සඳහා ගර්භණී මව්වරුන් වහා එන්නත් කළ යුතු බව ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම් පහල කියයි. සෞඛ්‍ය ආරක්ෂාව ඉල්ලා දුම්රිය ස්ථානාධිපතිවරු නැතුළු සේවකින් වර්ජනයක ප්‍රවේශපත් නැතුව මගින් දුම්රියෙන් නෙයි. ස්ටේෂන් එකෙන් ටිකට් දුන්නද? නෑ දුන්නා. මොකද කිව්වේ? ගුරු විදුහල්පති වැටුප් ගැටලුව මේ රජයේ විසඳන බව වසන්තා හඳපාන් ගොඩ කියයි. අනු කමිටුවට තවමත් කැඳවීමක් නැහැ. ලංකා ගුරු සංගමයේ කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 12000 ඉක්මවනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය මිනුම් හා ඇගයින් පිළිබඳ ආයතනය පවසනවා. කොවිඩ් රෝගිය ගර්භණී මවකට වැළඳුනොත් දරුවාටද බරපතල අනතුරක් ඇති බව මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා සියතකල විමසීමකදී ප්‍රකාශ කළා. ඒ නිසා වහාම ගර්භණී මවවරුන් එන්නත් ලබා ගැනීම අනිවාර්ය බවයි මහාචාර්යවරයා පවසන්නේ. ගර්භණී මවකින් සිය දරුවාටද කොවිඩ් 19 වැළඳිය හැකි බව මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා අද සියතට ප්‍රකාශ කළා. ගර්භණී මව සහ දරුවා යනුවෙන් ජීවිත දෙකක් ඇති නිසා වහම එන්නත් ලබා ගත්තේ නැති ගර්භණී මවරුන් ඊට යොමු විය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. සැලකිය යුතු ප්‍රමාණයකට දැනට මේ කොවිඩ් 19 වෛරසයේ වැළඳිලා තුන ගර්භණී මාතාවන්ට. එතකොට සාමාන්‍ය කෙනෙක් වගේ නෙවෙයි ගර්භණී මාතාවක් කොවිඩ් 19 නිසා විශේෂ අවධානම් තත්ත්වවල ලක් වෙනවා. විශේෂයෙන්ම ගර්භණී කාලයේ අවසාන කාලයට ආපු අම්මලා. ශරීර පරීක්ෂණවල කියන්නේ ඒක බලපාන්නේ නැහැ දරුවාට කියන කොවිඩ් රෝගේ. නමුත් සැලකිය යුතු ප්‍රමාණය කියන්නේ 5 දිනකින් 4 දිනකටම දරුවා නැතිවෙනවා. එතකොට ස්වභාවිකවම ඒ දරුවා නැති වුණා බඩ ඇතුලේ. ඉතින් ඒක අන්ත මම හිතනවා කොවිඩ් රෝගේ හැදෙන ඇතින එකයි තාමත්ම භයානකයි මමටත් දැනෙන. අපි දැනට විශාල පරිශ්‍රමයක් දරලා තමයි මම ජීවත් කරන්නේ දරුවෙක් ජීවත් කරන්නේ. ඒකාන්ද මම දැඩි ලෙස නිර්දේශ කරන්නේ කොවිඩ් වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක. කොයි මොහොතක හරි ඔබට මාත්‍රාවක් ගහලා තියෙන වෙලාවක ඔබ ගර්භණීතාවයට පත් වුණොත් දෙවෙනි මාත්‍රාව ඒ නියමිත දිනේ ගැන දිනේට ගහ ගන්න. බොරු මත දරන්නේ නැතු කොවිඩ් රෝගයේ සංකූලතා 95% පමණ අඩු වෙනවා. ඒ කියන්නේ මරණයට පත් වීම පවා අඩු වෙනවා. ඒක හින්දා මගේ නිර්දේශය මේ කොවිඩ් වැක්සින් එක ගර්භණී කාලයේදී ලබා ගන්න යුත්තේ. මෙතර දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ පසුරුවේ තහවුරු කරනු ලැබුවා. එම සංඛ්‍යාව 156ක්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5620ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දින තහවුරු කරන ලද කොවිඩ් මරණ 156 පසුගිය 12 වනදා සිදු වූ මරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ පසුරුවේ තහවුරු කළ කොවිඩ් මරණ 105 අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 121 දෙනෙකු ඇතුළත්. එසේම අදාළ මරණ 156 අතර කාන්තාවන් 69 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 87 දෙනෙකු වනවා. මේ අතර මෙරට තුල පවතින කොවිඩ් අර්බුදය තවදුරටත් වර්ධනය වූ හොත් එළඹෙන දෙසැම්බර් මාසයේ වන විට මෙරට තුල සිදුවිය හැකි මරණ සංඛ්‍යාව 12000 ඉක්මවනු ඇති බව වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය මිනුම් හා ඇගීම් පිළිබඳ ආයතනයේ හෙවත් IHME ආයතනය පවසනවා. පවතින තත්ත්වය යටතේ දැනට මෙරට තුල දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 100 ඉක්මවන පසුබිමක එය තවදුරටත් වර්ධනය වූ හොත් දිනකට මරණ 350ක් දක්වා සිදුවිය හැකි බවයි එම ආයතනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 3039 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කෙන්. එම සංඛ්‍යාව 591ක්. ඊට අමතරව කොළඹින් ආසාදිතයින් 455ක්, කළුතරින් 437ක්, ගාල්ලෙන් 327ක්, මාතලෙන් 113ක්, බදුල්ලෙන් 100ක් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 345118ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත්කලින් 302455 දෙනෙකු මෙවන විට පුරණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරසය ආසාදිනී වීම හේතුවෙන් පුත්කලින් 37199 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙනවා. කොවිඩ් මර්ධන කමිටු රැස්වීම මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා. මෙහිදී තීරණාත්මක තීන්දුව කිහිපයක් ගනු ඇතැයි වාර්තා වනවා.
කොවිඩ් මර්ධන කමිටු විශේෂ රැස්වීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන්, හෙද සංගම් මහජන පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයේ පාර්ශ්වය මෙන්ම වෙනත් ඊට සම්බන්ධ පාර්ශ්වයන් ඉල්ලා සිටින්නේ රටේ වර්තමානයේ පවතින තත්ත්වය අනුව වහා සංචරණ සීමා දැඩි කිරීමට හෝ රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටයි. දේශපාලන පක්ෂවලින්ද පසුගිය දිනවල රට ලොක්ඩවුන් කරන ලෙසට ජනාධිපතිවරයා ඇතුළු අදාළ පාර්ශ්වවලින් ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී තිබුණා. දිනෙන් දින කොවිඩ් මරණ සංඛ්‍යාවද ඉතා ඉහළ අගයකින් වැඩි වෙමින් පවතින මොහොතක කොවිඩ් රෝගීන්ද විශාල වශයෙන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වන පසුබිමක් තුළ අද රැස්වෙන කොවිඩ් මර්ධන කමිටු රැස්වීම විශේෂිත වී තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු කොවිඩ් ශීඝ්‍ර වර්ධනයත් සමග දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමින් හෝ දැඩි සංචරණ සීමා ඇඳිරි නීතිය හෝ පූර්ණ ලොක්ඩවුන් තත්ත්වයක් පිළිබඳව මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. ලොව විශාලතම තුන්වන වරාය ලෙස සැලකෙන චීනයේ නිංබෝ සෙවුෂාන් වරාය අද අර්ධ වශයෙන් වසා දැමුණා. ඒ කොවිඩ් වැළඳුණු එක් රෝගියෙකු වාර්තා වීමත් සමගයි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ ප්‍රකාශ කළ අත්හදා බැලිමින් තිබෙන ඖෂධ වර්ග තුන අද නම් කළා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කළ පර්යේෂණකින් තහවුරු වී ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අයගේ ලේ කැටි ගැසීම් ඉතාම අඩු බවයි. දැන් ලෝක කොවිඩ් තත්ත්වය පිළිබඳ වාර්තාව. එක් කොවිඩ් රෝගියෙකු වාර්තා වීම නිසා චීනයේ නින්බෝ ෂෙවුෂාන් වරාය අද අර්ධ වශයෙන් වසා දැමුණා. වරායේ මේෂාන් පර්යන්තය සම්පූර්ණයෙන් වසා දැමූ අතර චීන රජය පවසන්නේ වෛරසය ආසාදනය වූ එක් රෝගියෙකු සොයාගත් බවයි. මෙම පර්යන්තය වසා දැමීමත් සමග බහලුම් මෙහෙයුම් 125කින් පහත වැටෙන බවද වාර්තා වනවා. ඒ සමගම සමහර නැව් ගමනාගමනයද කල්ගතවන බවයි වාර්තා වන්නේ. මේ නිසා භාණ්ඩ මිලෙහි යම් ඉහළ යාමක්ද සිදුවිය හැකි බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් රෝගය සඳහා ඉන්නත්තුවලට අමතරව විවිධ ඖෂධ වර්ග සොයා ගැනීමට විශාල සහයක් ලබා දෙමින් සිටිනවා. ඊයේ අප විදෙස් ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කළ පරිදි ඖෂධ වර්ග තුනක් කොවිඩ් රෝගීන්ට ලබා දීම ආරම්භ කර තිබෙනවා. අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ ඖෂධ වර්ග තුන නම් කර තිබෙනවා. දරුණු මැලේරියාව, සමහර පිළිකා රෝග සහ ආතරයිටිස් රෝග සඳහා දෙන ඖෂධ වර්ග තුනයි මේ සඳහා තෝරාගෙන ඇත්තේ. ඖෂධ වර්ග තුන මෙහිලා සඳහන් නොකිරීමට අප තීරණය කළා. ඒ මාධ්‍ය සදාචාරය පවත්වාගෙන ආයුතු නිසා. ඇස්ට්‍රාසෙනිකා ඉන්නත ලබාගත් අයගේ රුධිරයේ කැටි ගැසීම ඉතා අවම බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සූපා වුඩ් පවසනවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා වූයේ වෛද්‍ය සූපා වුඩ්. ජපානයේ නව කොරෝනා වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව 19,000කට ආසන්නයි. මෙය බරපතල වීසන තත්ත්වයක් බව ජපන් රජය ප්‍රකාශ කර තිබෙනවා. ටෝකියෝ නුවරින් පමණක් රෝගීන් 5,000ක් හමු වී තිබෙනවා. ඉන් 218 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. ටෝකියෝ මෙට්‍රෝපොලිටන් රජයේ විජචට්නින් පවසන්නේ පෙර නොවූ වේගයෙන් රෝගී පැතිර යන බවයි. දින 7ක් තුළ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා. ටෝකියෝ වෛද්‍ය සංගමයේ උපසභාපති යුනෝකුචි මසතාකා පවසන්නේ අපට බොහෝ ජීවිත අහිමි විය හැකි බවයි. ටෝකියෝ විජචට්නින්ගේ බලමණ්ඩලය රජයෙන් ඉල්ලන්නේ වහාම දැඩි තීන්දු ගන්නා ලෙසිනි. ඩෙල්ටා වෛරසයේ පැතිර යාමත් සමග එක්සත් ජනපදයේ බූස්ට් එන්නත ලබා දීම වේගවත් කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ බෝවන් රෝග පිළිබඳ ඉහළ පෙළේ විද්‍යාඥයෙකු වන ආචාර්ය ඇන්තනි පෞසි පවස ඇත්තේ ඉක්මනින් හෝ පසුව ඔබට කල්පවැත්ම සඳහා බූස්ට් එන්නත අවශ්‍ය වන බවයි. ප්‍රමාණවත් සෞඛ්‍ය ආරක්ෂාව ඉල්ලා දුම්රිය ස්ථානාධිපතිවරයෝ ඇතුළු දුම්රිය සේවකයන් අද වර්ජනයක් ආරම්භ කළා. කෙසේ නමුත් උදැසන කාර්යාලය දුම්රියන් මගින්ට අපහසුතාවයක් නොවන පරිදි ධාවනය වූ බවයි සාමාන්‍ය අධිකාරිවරයා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. වර්ජනය අද මධ්‍යම රාත්‍රියේදී ක්‍රියාත්මකයි. දුම්රිය සේවකයන්ට ප්‍රමාණවත් සෞඛ්‍ය ආරක්ෂණයක් ලබා දෙන්නේ නැති බව පවසමින් ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24ක කාලයක් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්යමණ්ඩලය වැඩවර්ජනයක් ආරම්භ කළා. වැඩවර්ජනයේ හේතුවෙන් දුම්රිය ගමන් වාර 15ක් අදුදැසන අවලංගු වූ අතර අද බොහෝ දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර කවුළුද වසා දමා තිබුණා. අදුදැස්සන කාර්යාලය දුම්රිය 50ක් ධාවනය වූ අතර අදපස්වරුවේද එම දුම්රියන් ඒ ආකාරයෙන්ම ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ප්‍රවේශ පත්‍ර කවුළු වසා තිබීම හේතුවෙන් අද බොහෝ මගින් ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙන් පැමිණ තිබුණා. මේ අදුදැස්සන කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තත්ත්වයයි.
ටිකට් ගත්තේ නැද්ද? ඒගොල්ලන් චෙක් කරෙත් නැහැ. කවුරු වහලා ගහද දුම්රිය සේවකයන්ට නිදුක් කරන නෑ නෑ නෑ. කොහෙද ආවේ? ගම්මයි. ටිකට් අරන්ද ට්‍රේන් එක ගියාද? ආද ටිකට් අරගෙන ට්‍රේන් එක ආවා. ඔව් ටිකට් දුන්නේ නැහැ නේ. නැහැ. කවුන්ටර් වල ස්ට්‍රයික් නෑ. ස්ටේෂන් එකෙන් ටිකට් දුන්නාද? දුන්නාද ස්ටේෂන් එකේ? ටිකට් කරන්නේ යන්න කිව්වා. රාග. ආ. ස්ටේෂන් එකෙන් ටිකට් දුන්නාද? ස්ටේෂන් එකෙන් ටිකට් දුන්නාද? නෑ දුන්නා. මොකද කිව්වේ? මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සියතට මෙලෙස අදහස් පළ කළා. සාමාන්‍යයෙන් පසුගිය දිනවල දිනකට දුම්රිය ගමන් වාරක 130ක් පමණ ක්‍රියාත්මක වුණා කොළඹ ආසන් ප්‍රදේශවල. අද දින මෙම වර්ජනය නිසා එම දුම්රිය වාර ගමන් ගන්න 100කට පමණ සීමා වුණා. මම හිතන්නේ දුම්රිය සෙයින් අප හැමෝම මේ අපේ රටේ පුරවැසි විදිහට වක්කීම තියෙන්නේ මේ අවස්ථාවේදී රට වෙනුවෙන් අපේ යුතුකම් ඉටු කරන්න. ආදායම ගැන බැලුවොත් මම හිතන්නේ අපි දුම්රිය ගමන් කරන මගින්ගෙන් භාගයක් ගමන් කරන්නේ ටිකට්පත් ලබාගෙන. අද දිනේ මුදල දුම්රිය දෙපාර්තමේන්තුව වගේම රජයේ භාණ්ඩාගාරයට අහිමි වෙනවා. ඒකත් මේ අවස්ථාවේදී මේ ලොකු මේ අතර වර්ජුකින් පවසන්නේ අද මධ්‍යම රාත්‍රියේ 12:00 මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. ගුරු විදුහල්පති ගැටලුව වත්මන් රජය තුළ විසඳන බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පවසනවා. ගුරු විදුහල්පති ගැටලුව විසඳීම සඳහා පත්කළ ඇමති අනුකමිටුව අද මුණගැසෙන බවයි ඇය ප්‍රකාශ කරන්නේ. තමන්ට තවමත් කැඳවීමක් නැති බව පවසන ලංකා ගුරු සේවා සංගමේ ලේකම් මහින්ද ජයසිංහ පවසන්නේ තනි තනියෙන් සාකච්ඡාවලට එන්නේ නැති බවයි. ගුරු විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 32 දිනටත් ක්‍රියාත්මකයි. මෙම ගැටලුව විසඳීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හමුවට අද පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අධ්‍යාපන සේවා සංගමේ නියෝජිතයින් කැඳවා තිබෙනවා. විමල් වීරවංශ ඇමතිතුමාගේ නිල නිවසේ අද පස්වරු දෙකට අපි කැඳවලා තියෙනවා. කියලම ගුරුවරුන්ට කියන්නේ කලබල වෙන්න ඕනේ නැහැ. පාරවල් දිගේ බැහැලා පෙළපලියන්ද මේ ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණ කරුවන් ගෙන යන වැඩපිළිවෙලට රැවටෙන් දෙපා ඒ අය කිසිම දෙයක් මේ සම්බන්ධයෙන් කරපු අය නෙවෙයි. තමන්ට බලයට එන්න හදන දේශපාලන පක්ෂවල අය තමයි මේක මෙහෙවන්නේ. ඒ නිසා මේ වලට ගුරුවරු රැවටෙන් දෙපා. අපි සංගමයක් හැටියට අපි මුලින්ම මේ විෂමතා ඉවත් කිරීම සඳහා යෝජනාව ආණ්ඩුවට දීලා තියෙනවා. ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අපි සම්පූර්ණයෙන්ම අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. ගුරුවරුන්ගේ මේ දැවෙන ප්‍රශ්නය මේ රජයේ කාලය තුළ නිමා කිරීමටත් අපි රජයේ ගුරු සංගමය හැටියට ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ඊයේ දින රැස් වූ අතර එහිදී ගනු ලැබූ තීරණයකට අනුව මෙලෙස ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් වෙන වෙනම කැඳවා මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ආරම්භ වුණා. ඒ අනුව අද දිනේ කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීම සිදු කෙරුණා. අද දවසේ අපි ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති සම්මානය ලෙස දේශපාලන පක්ෂ නායකයන් හමුවීමට යොදාගෙන තිබෙනවා. 2010-30 කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂ ඒ පෙරමුණ මුණගැහෙන්න දාලා තිබෙන ඕන දැනුවත් කරන්න අපේ පක්ෂය පිළිබඳ. ඒ වගේම අද සවස 4ට ජනතා විමුක්ති පෙරමුණෙන් අපිට වේලාව ලබා දීලා තිබෙනවා මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ වගේම ඉදිරි දිනවල අනෙකුත් දේශපාලන පක්ෂ විශේෂම පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලන පක්ෂත් හමුවීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. මේ වනතුරුත් අනෙකම මුණ ගැසීම සඳහා දිනයක් අප වෙත ලබා දීලා නැහැ. අපි ඔවුන් දිනයක් ලබා දුන්නාම ඔවුන්ව මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි අවධානය කරනවා කිසි ලෙසකින්වත් අපි ගුරු විදුහල්පති සංගම් වෙන් වෙන්න ඔවුන්ව මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිවාර්ය ලෙසම ගුරු විදුහල්පති වෘත්තීය සමිති සම්මානය ලෙස තමයි අපි ඔවුන්ව හමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව විශාලිනීගේ දේහය අද යළි දෙමාපියන්ට බහර දී තිබෙනවා. දැරියගේ මරණය සම්බන්ධයෙන් වන නඩුව ලබන 23 වනදා යළි කැඳවීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිවුදීන්ගේ නිවසේ මේකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය ඉශාලිනී ජූඩ් දෙරියගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දේහය දෙරියගේ දෙමව්පියන් වෙත බහර දීම අද සිදු කෙරුණා. ඒ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මృత ශරීරාගාරයේදී I'm a
මගේ දුවට වෙච්ච දෙයකට සාධාරණ කරලා අපිට හිතේ ලබා දෙන්න. ඒක අපි වෙනම කවත් ඉල්ලන්නේ. බෙදුර අද භූම දාන ඔයගොල්ලෝ මේ බොඩි මේ මලසොර බාර දෙනවද? ඔව් තිබ්බ දෙනවා අපි කරනවා අපේ ආගම කටයුතු කරලා අපි භූමි දාන කරනවා. ඔයාලට මොනම ආකාරයක පොහොනක් බලපෑමක් ආවේ නැද්ද? නැහැ. අපි දැන් කිසිම දෙයක් නැහැ. මෙච්චර අපිට ඒ වාගේ කිසිම දෙයක් ඇවිල්ලා නැහැ. ඉල්ලන්නේ අපිට රජෙන් සාධාරණයි ඉන්න අපේම රාම කියන්නේ එක තමයි සාධාරණයි. අපිට මේකෙන් මගේ දුවට වෙච්ච දෙයකට නීතියක් නෑරෙන්න ලබා දෙන්නේ. ඉෂෝලනීගේ මරණය සම්බන්ධයෙන් වූ නඩු විභාගය යළි ලබන 23 වනදා කැඳවීමට නියමිත අතර පසුගිය 9 වනදා නඩු විභාගය කැඳවූ අවස්ථාවේදී රිෂාඩ් බදිවුදීන්ගේ බිරිඳ ඇතුළු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් සිව් දෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ අද රාත්‍රී 7:18 යෙදෙන සුබ මොහොතින්. මහනුවර ඓතිහාසික ඇසල පෙරහර සියලු සෞඛ්‍ය නීතීන් අනුව ජන සහභාගීත්වයෙන් තොරවයි මෙවර පැවැත්වෙන්නේ. ශ්‍රී දළදා මාලිකාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළ පරිදි අද පළමු කුඹල් පෙරහර දළදා වීදිය ඩී සේනානායක වීදිය උස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය කොළඹ වීදිය ඩී සේනානායක වීදිය රජ වීදිය උස්සේ ගමන් කර ඉහළට විත් ගෙවදීමට නියමිතයි. පවතින කොරෝනා තත්ත්වයේ හමුවේ මහජන සහභාගීත්වයෙන් තොරවයි මෙවර ඇසල පෙරහර මංගල්‍ය පැවැත්වීමට කටයුතු දැක්වේ. මේ අතර ඇසල පෙරහර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් මහනුවර නගරයේ ක්‍රියාත්මක වනවා. එමෙන්ම සිව්මහා දේවාලයන්හි පෙරහර සඳහා අලි ඇතුන් මෙන්ම නර්තන අංග රසක්ම ඇතුළත් කිරීමට සංවිධායකයින් කටයුතු කර තිබෙනවා. මේ අතර දින ගණනාවක් පුරා මග කෙමමින් ඊ රාත්‍රියේ දළදා මාලිකාව වෙත පැමිණි නැදුන්කමුවේ රාජහස්තියා වෙත ශ්‍රී දළදා මාලිකාවේ දියවඩන නිලමේ තුමන් පළතුරු සංග්‍රහයක්ද ලබා දුන්නා. එත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා. සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.